इतिहास अडुलादिनी विहारे हरि अडुलादिनी विहारे क्याने इतिहास कथा करना वक्ति ना मे इतिहास कथा करना वक्ति ने स्थान तमाई अपि अद बलन्न यान सोदनम वेला इन्ने मे इन्ने अडुलादिनी विहारे इदिरियेन इन्ने एक हजारन वांसे हरि एनम अपि वेडि वेला गन्ने नेतुव ඔයාලට මේ විස්තර ටික අරන් එන්නත් මේ වටපිටා පෙන්වන්නත් අපි සූදානම්. කාවේ අංග සම්පූර්ණ කරගන්න. ඓතිහාසික ගඩනාදෙනිය. ශ්‍රී සතන් දෙක. මේ මැස්සෝ හා මැස්සෝ විෂ්ණු දෙවියන් විනුවෙන් කැපවුන විෂ්ණු දේවාලය එක් සංවිධානය කරන ඔන්න අපි දැන් ගඩොලාදිනේ විහාරේ ඇතුළට ආවා. හරි. මේ තියෙන්නේ ගඩොලාදිනේ විහාරයේ ඒ ගල් වලින් නිර්මාණය කළ තියෙන ඉස්සර තිබුණ බිතුසිතුවම් වලින් නිර්මාණය කළ විහාරයේ කොටසක්. එහෙම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. මගෙත් එක රැඳිලා ඉන්නකො ලස්සන නෙළුම් මල් ඕලු මල් නිර්මාණල් මල් වට වෙලා තිබුණු තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මෙතන. හැබැයි මෙන්න මේ ඔක්කොම හදලා තියෙන්නේ ගල් වලින් කියලා ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද කියන්නකො. බලන්නකො මෙතන තියෙන ලස්සන විතරක් මේ චෛත්‍ය හැම තැනම බැතමතුනම් ගොඩාක් එනවා මෙතන බලන්න. හැබැයි මෙවැනිම ඓතිහාසික ස්ථානයක් ඔයා ලංකාවේ ඉස්කෝල යන කාලේ අහලා තිබ්බට සමහරක් වෙලාවට නම් ගිහිල්ලා නැතු ඇති. මේ දවස්වල මෙන්න මෙතන මේක පෙරහැර පවත්වනවා. ඉතින් මම ඔයාට ඒක කියලා දෙන්නම්කෝ. මෙන්න එතන තියෙන ගල් ලෙන ඇතුළ තියෙන පිළිම වහන්සේ මේ කොහොම නිර්මාණය කරාද කියලා හිතාගන්න පුළුවන්ද? මේවා වටපිටාව තියෙන පරිසරයෙන් උපයෝග කරගන්නා ලද පාට වලින් තමයි මේ චිත්‍ර නිර්මාණය කළා තියෙන්නේ. හැබැයි සමහර තැන්වල මේ චිත්‍ර දැන් විනාශ වෙමින් පවතිනවා. මොකද කියනවා නම් එහෙම දැන් අවුරුදු මිලියන ගානකට වඩා වැඩි. ගඩොලා දෙනේ කිව්වොත් කවුරුත් දන්නේ තැනක් නෑ. මොකද කියනවා නම් එහෙම ඉතිහාස කතාවල පවා මේක උගන්වනවා අපිට ඉස්කෝලේ ඉතිහාස පොතට. ඔයාලට මොනවද හිතෙන්නේ මෙන්න මේ ස්ථානය ගැන? මොකද කියනවා නම් එහෙම ඔයාලට මේ පේන්නේ තනිකර ගලෙන් තමයි නිර්මාණය කළා තියෙන්නේ. මේක ඇතුළට කවදාවත් වතුර නම් එන්නේ නෑ. ඉස්සර කොහොමද මේක නිර්මාණය කරේ කියලා හිතාගන්න පුළුවන්ද? මේ මොකද්ද කියලා දන්නවද? නෑ. මම නම් මේක ගැන වැඩිය අත්දැකීමක් නෑ. හැබැයි ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද කියනවා නම් එහෙම ඔයාලා දැකලා නැති සමහර දේවල් දැකලා ඇති සමහර දේවල් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි තවත් අයට මේක ප්‍රයෝජනයක් වේවි කියලා මම හිතනවා. මේක නිර්මාණය කළා තියෙන්නේ ඉස්සර ඉන්දියාවෙන් ඇවිල්ලා. ඒ ඉන්දියාවෙන් ආපු ගුරා තමයි මේක නිර්මාණය කළා තියෙන්නේ. ඊට පස්සේ ගුරාගේ ගෝලයෙකුත් ලංකාවේ ඉඳලා තියෙනවා. ඒ ගුරාගේ ගෝලයක් මේ විදිහටම නිර්මාණය කළා තියෙනවා. ඔයාලට මම මෙන්න මෙතන පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න මගෙත් එක ඉස්සරහට රැඳිලා ගොඩාක් දේවල් තියෙනවා. මෙන්න මේ කණු දෙක නිර්මාණය කළා තියෙන්නේ ඉන්දියාවෙන් අපේ එක්කන. ඊට පස්සේ අනිත් එක නිර්මාණය කළා තියෙන්නේ ලංකාවේ එක්කන. හරි. මෙවැනි දේවල් ගොඩක් දේවල් අරගෙන ඉන්න අපි සුවදන. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න.